අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් වෙලා බදාදා දවසේ එතුමාගේ රාජාසන කතාව කළා. එතුමාගේ රාජාසන කතාව කරනකොට අපිට මතක් වෙන්නේ 2015 19 ආණ්ඩුව තුල ඒ යහපාලන ආණ්ඩුව තුල මූලික කරගත් ඒ ප්‍රතිපත්ති ආයේ ක්‍රියාදාමයන් තමයි එතුමාගේ රාජාසන කතාව තුල විශේෂයෙන්ම ගැබ් වෙලා තිබුණේ. එතකොට දැන් මේ කතාව තුල එතුමා එක තැනක කියනවා අපි සියලු දෙනාටම එතුමා සාමය තෑත දික් කරනවා ඒ වෙනුවෙන් අපි සියලු දෙනාටත් ඒක රාශිය වෙන්න කියලා. ඒ වගේම මේ රට අලුත් පරිවර්තනයකට ගෙන යන්න ඕනේ පසුගිය දේවල් සියලු දේවල් අමතක කරන්න කියලාත් එතුමා සියලු දෙනාටම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එතකොට පසුගිය දේවල් අමතක කරන්න කියලා සාමයේ දෑත දික් කරනවායි කියලා ඊළඟට අලුත් ගමනක් යන්න ඕනේ කියලා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනේ කියලා මේ රටේ ඒ කතාව කරලා පැය 24ක් ගියේ නෑ. හෙදා සවසම මේ රටේ වෘත්තීය සමිති නායකයෙක් වන මානව හිමිකම් පිළිබඳව පෙනී සිටින නායකයෙක් වන එතුමාව අපි දැක්කා පොලිසියෙන් ගිහිල්ලා උසාවි නියෝගයක් කඩ කරයි කියලා. මැයි මාසේ 28 වෙනිදා වෙච්ච සිදුවීමක්. ඒ කියන්නේ ජූනි ජූලි අගෝස්තු මාසේ. ඒ කියන්නේ මාස දෙකකට පස්සේ තමයි ගිහිල්ලා ඒ එවැනි දෙයක් කරයි කියලා එතුමාව අත්අඩංගුවට ගන්නවා. එතකොට මේ දැන් ජනාධිපතිතුමා රාජාසනයේ කතාවේ තුල එතුමා ප්‍රකාශ කරපු මේ රටට ලබා දීපු ඒ පණිවිඩ සියල්ලම පැය 24ක් යන්නට කලින් අනිත් පැත්තෙන් එතුමා ආපස්සට හැරෙව්වා. එතකොට අපිට පේන තියෙන දේ තමයි මෙවැනි මර්ධන එතුමා එක පැත්තකින් සාමය ගැන කතා කරනවා, එක පැත්තකින් සංහිඳියාව ගැන කතා කරනවා, එක පැත්තකින් කියනවා පෞකිය දේවල් අපි අමතක කරලා වැඩ කරමුයි කියලා කියනවා, ඊළඟට කියනවා එක පැත්තකින් අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ හදන්න ඕනේ කියලා කියනවා. එහෙම ප්‍රකාශ කරලා එතුමා අනිත් පැත්තෙන් එතුමා ඒ පැය 24ක් යන කලින් එතුමාගේම පොලිසිය දාලා හමුදාව දාලා අර ජෝසප් ස්ටාලින් මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් අපි ඇත්තටම එතුමාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව නම් අපි තරයේ හෙලා දකිනවා. මේක තුල අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බලාපොරොත්තු වෙන්නේ එතුමා පාර්ලිමේන්තුවේ රාජාසන කතාව තුලදී ලෝකයට පේන්න එතුමා විශාල මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්, එතුමා මේ 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 ඕන කෙනෙක් එක්ක කතා කරන්න ලෑස්ති, එතුමා මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න ලෑස්ති, පෞගිය දේවල් අමතක කරලා අලුත් සංස්කෘතියකට යන්න ලෑස්ති කියලා එතුමා පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කරලා එතුමාගේ ක්‍රියාදාමය අර පරණ රාජපක්ෂලගේ ක්‍රියාදාමයද කියලා තමයි අපිට තියෙන දැන් ප්‍රශ්නේ. ඒ කියන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ කතාවයි රාජපක්ෂලගේ ක්‍රියාකාරීත්වයයි තමයි දැන් මේ ආණ්ඩුවේ ඉදිරි ගමන යන්න යන්නේ කියන ප්‍රශ්නේ දැන් අපි ඉස්සරහා තියෙනවා. දැන් එහෙමද එනම් වැඩ කරන්න යන්නේ. දැන් මේ එතුමාම එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන එතුමාම කිව්වා ජෝසප් ස්ටාලින්ව අත්අඩංගුවට ගැනීම තුල GSP plus එක පවා නැති වෙන්න පුළුවන්. ඒක තුල අපේ රටට ජාත්‍යන්තර තිබ ලැබෙන සහයෝගය නැති වෙන්න පුළුවන් කියලා එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා මේ කතාව කියලා අද වෙනකොට එතුමා ජනාධිපති වුණාම පස්සේ තමු එතුමාට ජාත්‍යන්තරයේ තමතක වෙලා තියෙනවා කියන එක තමයි දැන් අපිට පේන්න තියෙන දේ. එතකොට එදා එතුමා කියපු කතාව අද ජනාධිපතිතුමා වෙලා එතුමා අදා ක්‍රියාකරන එක අද ඒක වළංගු නැද්ද කියලා අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අහන්න වෙනවා. මොකද මතක තියාගන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් අද වෙනකොට මේකට විරුද්ධව ඔවුන් ප්‍රකාශයන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ලෝක ශමායතනය විසින් ඔවුන් අද ජාත්‍යන්තර ශමායතනය විසින් මේක හෙලා දැකලා ඔවුන් අද නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. එහෙමනම් ආණ්ඩුව හිතා මතාම ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුල තමන්ට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය නැති කරගන්න වැඩපිළිවෙලක්ද මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි තියෙන ගැටලුව. ඒගොල්ලන්ට ජාත්‍යන්තර සහයෝගය ඕනේ නැද්ද? දැන් ජාත්‍යන්තර සහයෝගය නැතුව මේක විසඳන්න බෑයි කියලාත් කියනවානේ. IMF ගේ සහයෝගය ඕනේ, World Bank එකේ සහයෝගය ඕනේ, ඊළඟට යුරෝපා සංගමේ සහයෝගය ඕනේ. ඒ හැම එක්කේ නාම නිකං සහයෝගය දෙන්නේ නැහැ නේ. ඒතකොට ඒ හැම එක්කේ නාම
මේ රටේ මානව හිමිකම් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ රට ඉන්න මානව හිමිකම් ක්‍රියාධාරීන් වෘත්තීය සමිති නිලධාරීන් දිගින් දිගටම අත්අඩංගුවට අරගෙන ඒ වගේම මේ උද්ඝෝෂණකරුවෝ අරගලයේ නියුතු වෙලා හිටපු අයව හොයාගෙන ගිහිල්ලා අර ජනාධිපතිතුමාගේ පුටුවේ වාඩි වෙලා ඉන්නවනම් ඒ වාඩි වෙච්ච එක්කෙනාව මේ වගේ මේ හොයාගෙන ගිහිල්ලා ලුහු බැඳීම් කරගෙන ගිහිල්ලා මේවා මේ ක්‍රියාදාමය තුල ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න පුළුවන්ද කියනක මම නම් දන්නේ නැහැ. अद्यकीम तीन ओय पार्लिमेंट वा अद्यकीम तीन ओय रणिल विक्रम सिंह जनाधिपति वर मेक तेरे अद्यकीन ममता तेरेला नगे वेड़कर जनाधिपति वेलाइना अरब गोटा बे राजपक्ष आंडे हिटपू कमल गुणरत्न टीरान तहम इन पोलिस बारव मे मे आरक्षक लेखम हटियट जनाधिपति अनसकट अटंडा राजपक्ष लगे क्रियापटिपाट्य मे आंडुतु क्रियात्मक प्रश्न किला तेनों